Mereka kalau demo, mereka dahan diinno ani
ලක්ෂ යක්වත් අඩුම් ගන්න ඇපලිකේෂන් මේක මේමයි ඕගොල්ලන්ගේ සෝෂල් මීඩියා වලින් ඕගොල්ලෝ ඒ කරන දෙයක් උපා කරගන්න හරිද දැන් මම මේ කියන්නේ ඉන්ෆෝමේෂන් එක දෙන්න නමුත් දැන් ඕගොල්ලන්ට සම්පූර්ණයෙන් පැහැදිලි නේ ඒ මේ ප්‍රශ්නේ මම විසඳන අතරතුරේදී ඒ වෙලාවේදී යම් කිසි කෙනෙක් වැරදි විදිහට විශ්වවිද්‍යාලයක් ඉල්ලලා පාඨමාලාවක් ඉල්ලලා තිබුණොත් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ නීත්‍යානුකූලව ඒ කරෙක්ෂන් එකට මම ඉඩ දෙනවා. හරිද? ඒකට ඒගොල්ලෝ මගේ පස්සෙන් එන්න ඕනෙත් නැහැ. මඩලියුම් ලියන්න ඕනෙත් නැහැ. තමන්ගේම ඇප්ලිකේෂන් එකට ලොග් වෙලා ඒක හදතේ. ඒක පුතා ඉංජිනේරු දරුවෝ විතර නෙවෙයි මුළු ලංකාවටම තියෙනවා. සමහරු නීතියට දානවා. එයාට හිතෙනවා නෑ මම නීති විද්‍යාලයට යන්නේ මම යනවා මෙන්න මේකට කියලා හිතන අය ඉන්නවා. සමහරු වෙන තැනකට යනවා කියලා ඊට පස්සේ නීතියට යන අය ඉන්නවා. ඒගොල්ලන්ට වෙනස් කරන්න තමයි මේ සති දෙක දීලා තියෙන්නේ. මොකද මේ තරුණයින්ගේ තමන්ගේ ආසම ඒරියා එකට තමන්ට හිතෙනවා වෙනස් වෙන්න. ඒක තියෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ මම 100%ක් වගේ කියනවා. මම දිනුක දසනායක පෙරාදින විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සංගමේ සභාපති. අපි අද මෙතනට ආවේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විදිහට මෙරටේ ඉන්න සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල එකතුෙන් හදාගත්ත සංවිධානයක් විදිහට මේ මොරටු විශ්වවිද්‍යාලයට අදාළ උද්ගත වෙලා තියෙන ඉසෙට් ඉස්කෝ මත පදනම් වෙලා දෙපාර්තමේන්තු වලට වෙන් කරන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් එක්ක සාකච්ඡාවක් ගොඩනගා ගන්න. එතකොට අපි මේකෙදී ඒ කොමිෂමේ සභාපතිතුමත් එක්ක සාකච්ඡාවක් ගොඩනගා ගත්තා. මේකේ තියෙන ගැටලුකාරී තත්ත්වය මොකද්ද කියන එක මොකද අපි දන්නවා උසස් පෙළ තියෙන විෂයධාරාවන් සහ ඉංජිනේරු ශාස්ත්‍රය තුළ එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකට ඇතුළු වුණාට පස්සේ ඒ තියෙන පොදු දැනුම ඉංජිනේරු ශාස්ත්‍රය තුළ තියෙන දැනුම ලබා ගැනීමෙන් අනතුරුව තමයි අපිට වඩා යහපත් විදියට වඩා ඵලදායී විදියට දෙපාර්තමේන්තු වලට වෙන් කර ගැනීමට අදාළ මූලික පදනම වැටෙන්නේ. මොකද අපි දන්නවා උසස් පෙළ භෞතික විද්‍යාව විෂයධාරා හඳුනනදී සංයුක්ත ගණිතය රසායනික විද්‍යාව භෞතික විද්‍යාව වගේ විෂයධාරාන් හැඳින්වුවාට ඒ වගේන් හාත්පස ඒවත්ක සම්බන්ධ වුණාට ඒ වගේන් අපි හිතන්නේ නැති ව්‍යුක්ත කාරණා තමයි මේ දෙපාර්තමේන්තු වලට අදාළ තේරීමේදී තියෙන්නේ. එතකොට 2022 ඒ ලෙවල් ලියපු ළමයෙක් මේ වෙද්දි හිතාගෙන ඉන්නේ තමන් ලියපු ඒ ප්‍රතිඵල මත තමන් කැමති විශ්වවිද්‍යාලයකට යන්න මිසක් මේ විශ්වවිද්‍යාලයේ මෙන්න මේ දෙපාර්තමේන්තු වලට යනවා කියන එක නෙවෙයි. හැබැයි දැන් මේ වෙද්දී තියෙන තත්ත්වයත් එක්ක එයාට සිද්ධ වෙලා තියෙනවා තමන් කැම්පස් එකට ආපු ගමන් තමන්ගේ කියන්නේ තමන් මේ තියෙන තත්ත්වත් එක්ක තමන්ගේ මේ තියෙන தத்துவத்தை කන කිසිම අවබෝධයක් නැතුව දෙපාර්තමේන්තු වලට වෙන් වෙන්නේ. ඒකෙන් මෙන්න මේ වගේ. එතකොට එතන තියෙන ගැටලුකාරී தত্ত্বය තමයි මේ අපි දන්නවා මේ සම්පත් බෙදී යාම විෂමතාවයත් එක්ක අධ්‍යාපන විෂමතාවයත් එක්ක මේ දිවයිනේ හැම පළාතකම හැම ඉස්කෝලකම සමාන පාසුකම් නැහැ. සමහර ඉස්කෝලවල ගත්තාම ඒ ඉස්කෝලවල ඉන්නේ සියලුම විෂයන් උගන්වන්න එක ගුරුවරයෙක්. නැත්නම් භෞතික විද්‍යාව රස භෞතික විද්‍යාව සංයුක්ත ගණිතය උගන්වන්න එක ගුරුවරයෙක්. සමහර ළමයි ඒ උපකාරක පන්ති ප්‍රධාන තුනකට විතරයි. සමහර ඉන්ඩිවිජුවල් ක්ලාස් ගෲප් ක්ලාස් මේ වගේ විවිධ විෂම පරිසරමත් තමයි ඒ අය ඒ ලෙවල් සඳහා අධ්‍යාපනය ලබන්නේ. හැබැයි විශ්වවිද්‍යාලයකට ඇතුළු වුණාට පස්සේ සම පහසුකම් යටතේ සමානව අධ්‍යාපනය ලැබලා අර ශාස්ත්‍ර පිළිබඳ පොදු දැනුමක් ලබාගෙන තමයි ඒ අය මොන දෙපාර්තමේන්තුවටද යන්නේ කියන එක තීරණය කරන්නේ. හැබැයි මේ පාර මේ ක්‍රමය අනුව සම්පූර්ණයෙන්ම මේ ඉංජිනේරු ශාස්ත්‍රය නැත්නම් මේ නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස කියන දෙයට සම්පූර්ණ පරිබාහිර වෙන විදිහට තමයි මේක කරලා තින්නේ. මේක 2017 වර්ෂයේදී ගේමට නිමිතිය තිබුණා. හැබැයි දෙවන්ත ශිෂ්‍ය විරෝධය හැමෝම ආපහු අකුලවගත ක්‍රියාමාර්ගයක් මේ පාර මොරටුවේ පාලන අධිකාරිය විසින් අත්නොමතිකව ශිෂ්‍යෝන්ගේ විරෝධය නොතකා තමයි මේක ගෙනලා තියෙන්නේ. මේක පිළිබඳ අපි සියලු දෙනා දැනුවත් වෙන්නේ මේ පාර මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන අත්පොත ගැන දැනුවත් වීමෙන් පස්සේ. මේක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ සියලු පාර්ශව එළියේ මේ එළියේ කැම්පස් ලියපු ළමයි අපි හිතමු උදාහරණයක් විදිහට තමන්ගේ ළමයා මොරටුවේ විශ්වවිද්‍යාලයට යනවා කියලා හිතාගෙන ඒ ලෙවල් ලියපු අම්මට තාත්තට ඒ ගුරුවරුන්ට ඒ ළමයාගේ දෙමව්පියන්ට පරම්පරාවට හිතන් දෙලා තියෙනවා. දැම්මට මොරටුවට ගියත් මම කැමති එකට යන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ. ඒකෝර තමයි අපි ගත්තොත් මේක අතර තියෙන සම්බන්ධතාව විදිහට මේගොල්ලෝ අර්ථ දක්වා ගන්නේ මෙන්න මේ ලොකු කාලයක් යනවා ළමයාට දෙපාර්තමේන්තුව වෙන් කරගන්න. එතකොට අපි ගත්තොත් ඒ ලෙවල් වලට ගොඩාක් මේ පාඩම් කරලා ඉවරලා තමන් කැමති ඩිපාර්ට්මන්ට් එකට යන්න බෑ. මේකේ තියෙන GPA ගේ බය. එතකොට මේකට විසඳුම වෙන්නේ මේක නෙවෙයි. මේ ඒ ලෙවල් අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනයේ තියෙන අතර ගැප් එක. නැත්තම් මේ විශ්වවිද්‍යාලවලට බඳවාගෙන ලබා ගන්න කාලේ මෙන්න මේ වගේ වෙන පැත්තක තියෙන ගැටලු විසඳනවා වෙනුවට මෙන්න මේ වගේ කාරණා ගැනලා මේ මොරටු විශ්වවිද්‍යාලය අපි දන්නවා ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනය තුල අර ඉහළ නාමයක වැජර්මන් විශ්වවිද්‍යාලය තමයි මොරටු විශ්වවිද්‍යාලය. ඒ තියෙන කීර්ති නාමය නැති කරලා දාලා මේ ශිෂ්‍යයන් තියෙන අදහස් මේ වගේ තියෙන කිසි දෙයක් අපි ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන කාරණා මතුවෙන. ඒ වගේම අපිත් එක්ක 2022 ඒ ලෙවල් ලියපු සහෝදරවරු, එයාගේ දෙමව්පියෝ, එයාගේ පාසල්වල ශිෂ්‍යෝ, ඒ වගේම සමස්ත ඉංජිනේරු පීඨ සියල්ලෙම මේ ලංකාවේ තියෙන ඉංජිනේරු පීඨ සියල්ලෙම ශිෂ්‍යෝ මේකත් එක්ක එකතු වෙලා තියෙනවා. එතකොට අපි මේ ලබාගත් සාකච්ඡාව තුළදී ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා එකඟ වුණා මේ තියෙන ප්‍රශ්නේ පිළිබඳ. ඒ එතුමා අපි දෙයත් කාරණාත් එක්ක එකඟ වුණා. ඒකත් එක්ක නැවත වතාවක් මොරටුවේ පාලන අධිකාරියත් එක්ක මේක කතා කරලා අනිවාර්යයෙන්ම ලබන අඟහරුවාදා දින වෙන විට මේකට විසඳුමක්
laba dene ka guna wagema yam heking me me tiyana dan me tattwe wenasakata bhajane unoth eyata tawat sati deka ka kalayak laba dena bawa prakasha kara me pilibanda wenaskam karanne ekinda api bala paroth wenawa me kiwwe ewa e aakarim ishtwe kiyala ehema nathuna me wage attanomathika thirana ehema naththa nidahas adhyapane wanasana adhyapane nidahas nathi karana thirana kisi deyak kirimata sri lankaye shishya vyapare widiyata api idiriyan naha kiyana karanawa hemodama matak karanna kamathi සාකච්ඡාව සාර්ථකයි අපි කියන හිතනවා දැනට දීන තීරණයත් එක්ක අපි අනිවාර්යයෙන්ම මෙතන ඒ කියපු දේවල් ඉෂ්ට වෙනවද කියන එකත් එක්ක අනිවාර්යයෙන් රැඳිලා ඉන්නවා එහෙම නොවන තැනකදී නැවත වැඩ වඩා සංවිධානය වෙලා මේකත් එක්ක ඇපෙන්න අපි බලාපොරොත්තු වෙනවා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය